අපි තාම දේශපාලක්ඥන්ගේ පැත්තෙන් ගත්තහම ඒ පරිවර්තනය තබා පරිවර්තනය පිළිබඳව ඇඟට දැනන හිතෙන කණ්ඩායමක්වත් අපේ රටේ දෙසී විසි පහ ඇතුලි නෑ. ඒ දෙසී විසි පහත් කාලයක් තිස්සේ අපි නියෝජනය කරපු ඇකල් අපිට පිගන්නට උනත් දැන්ගේ පරිවර්තනය රටේ මනිස්සු ඉල්ලමින් ඉන්නවා. මේ පරිවර්තනය අවශ්‍යයි කියමිින් ඉන්න. ත මේ පරිවර්තනය. අපි මෙච්චර කල් බලාපොරොත්තු වුණා වගේ දියසෙන් කුමාරය ඇවිල්ලා. එම නැත්තං කෞුරුහරි ආශ්චර්ය ගෙනල්ල කවුරුහරි විශ්මය ජනක විදිහට වෙනස් කරන එකක් විදිහයට අපි විශ්වාස කරන්නේ නෑ. රටේ මිනිස්සු දැන් විශ්වාස කරන්නේ නෑ. ජාතිවාදය ආගම්වාදය, සංස්කෘතිකවාදය කුලවාද ස්ත්‍රීපුරුෂවාදය මෙවගේ වාද ගොඩාක් ඇතුළ පැටලිලා අපි රට දියුණු කරන්න බලාගෙන නායකය පත්කරා මෙච්ර කල්. අපේ අලුත් පරම්පරාව රටට පනිවිඩ අදීල තියෙනවා ඒක නෙවෙයි රටක් ඉස්සරහට ගෙනන් අවශ්‍ය කියලා ඔවුනේ අරගලේ නියොවන් වෙලා තියෙන්නේ මේ ඔක්කොම අතෑරලා මේ රටට අලුත් දර්ශනයක් ඕනි කියනෙ එකත් එක්. ති මේකත් එක අදි වෙලා ඉන්නවා රටම රටේ සිවිල් සංවිධාන වෘතිය සමිති දේශපාලන පක්ෂතාම නැගිටලකි ල අපිට පේනෙ නෑ නමුත් ඒ දේශපාලන පක්ෂ වලට චන්දය දෙන චන්දදායකෝ අද නැගිටල ඉන්න. නැගිට ලයින්නේ මේ දේශපාලන පරිවර්තනයේදී. ඕගොල්ලන්ගේ පිල් ඕගොල්ලන්ගේ කල්ලි ඕගල්ලන්ගේ වුවමනාවන්නේ වේ අපිට වැදගත් මේ රටේ උමනාව කිය. ඉති එනිසා තමයි මංහිතතානි මහජන සභාව වගේකක් බිහිවෙන්නේ මේ මහජන සභාවේ අරමුණ ඇත්තටම මෙ රටේ පත්වෙන නායකයා මොන පාටිං ආාවත් මොන පක්ෂංාවත් මොන කල්ලියංආාවත් අපිට ඒක අදාළ නෑ කියන එක කියමින්. අපිට අදාල වෙන කාරණනා කොහොමද මතු කරගන්න කියලා. සූරු පරම්පරාව පටන්ගත් අරගලයේ ප්‍රතිඵලයක් විදිහට මේ රටේ සංවේදීවෙච්ච ඇවිසිච්ච මෙ රටේ සිවිල් වෘතිය සමිති එවගේම උගත් බුද්ධිමත් මෙ සියලු පරම්පරාවන් ඒකා බද්ධ වෙලා විවිධ කාරණාව වලදී සම්මුතිීන් හදාගත්තා. මේ සම්මුතීන් සියල්ලෙම තියෙනවා මේ රට පරිවර්තනය කරන්නට ඕනේ සමෝධානනික එහෙම නැත්තං එකඟ පොදු ප්‍රතිපත්ති කීපයක් මෙ සියලු දෙනත්තේ අපි සාකච්ඡා කරේ මහජන සභා විදිහට. අපි කොහොමද මේ රටේ පත්වෙන මෙච්චර කල් සාම්ප්‍රදායික දේශපාලනය කරපු, මෙච්චරකල් තමන්ගේ බඩවඩා ගන්න උත්සාහකරපුය දේශපාලඥන්ට රටේ මහජනතාවගේ සම්මුතිය ඉදිරිපත් කරන්නේ කෙ.